Mage YouTube channel ekata ඇත්තටම ගියොත් මම ඉස්සෙල්ලාම YouTube එකට දාන පළවෙනිම වීඩියෝ එක මේක. ඉතින් අද ඉතින් මම ඔයාලට පෙන්වන්න යන දේ ටිකක් සාමාන්‍ය ගොඩක් අය දන්න දෙයක්. ඒත් දැකලා නැති අයත් ඉන්නවා සාමාන්‍ය. ඉතින් මේ තමයි අපේ සුන්දර ගම. ඔයාලට පේනවනේ අද උදේ ගොඩක් වැස්සා. දැන් නම් ඔයාලට හිතා ගන්න පුළුවන් මම මොකද්ද ඔයාලට කියන්න යන්නේ. නැත්නම් මේ ඔයාලට බලන්න මේ විදිහට වීඩියෝ එකක් ඉදිරියට හදලා තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් අර ඉස්සෙල්ලා දැකපු කුඹුරේ අපි වී හිටවල මේ විදිහට අපි මේ ගොයන් ගොඩක් එකතු කරලා මෙන්න මේ කොළමඩින යන්ත්‍රයට දාලා තමයි මේ වී අපි වෙනම මේ වෙන් කරගන්න හදන්නේ. ඔයාලට පේනවනේ මෙන්න මෙතනින් තමයි වී එන්නේ. ඔයාලට අතන පේනවත් කොටුවක් වගේ එකක්. අන්නේ කොටුවෙන් තමයි මේ ගොයම් වීග ගොයම් ගස් දාන්නේ. ඒ දැම්මට පස්සේ අපිට මේ යට පල්ලිය ඉස්සලා දැකපු තැන මෙන්න මෙතන මේ වී වෙනම ගන්න පුළුවන්. එහා පැත්තේ පිදුරු යනවා. ඔයාලට පේනවනේ මේ විදිහට තමයි අපි කොම්මේ ගොයම් ගස් වලින් වෙන වෙන් කරගන්නේ. ඉස්සර නම් මේකට මීහරක් වගේ සත් මීහරක් පාවිච්චි කරා. දැන් නම් අලුත් ක්‍රම තියෙනවා ඔය සුනාමි කියන. නමුත් ඉතින් අපේ විදියට මේ විදියට වැඩේ භාගයක් ඉවර කරගත්තා. මේ පාර හිටවල තියෙනවා කිව්වේ මා දික්වී කියලා වී වර්ගයක්. දැන් නම් කට්ටියටම තේබොන්න තමයි මේ අපි ලෑස්තිනේ. දික්වී කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ දේශීය වී වර්ගයක්. ඇත්තටම දේශීය සහල් දැන් ගොඩක් අඩුයි. ඒ වගේම ගොඩක් ගණන් ගොඩක්ම අය දැන් පුරුදුලා තියෙන අලුත් පිටරට හාල් කරන. මං ඉන්න ගමන් බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් වටේ බැලුවා මට දඹල වැලක් හම්බුණා. ඔයාලා නම් දඹල කන්න උයලා වෙන්න ඉන්නට මම ආසයි මේකේ ලපටි කරල් කන්න. ඒව නිකන් සාමාන්‍ය කිරි රසක් තියෙන. මේනේ දියබරිය. සාමාන්‍ය මේගොල්ලෝ වතුරාශ්‍රිතව ඉන්නවා. අපිට ඕන තරම් දකින්න පුළුවන්. මේ තමයි අපේ දෙවෙනි වැඩි. ඔයාලට පේනවා ඇතිනේ මේ තමයි වී හුලං කරනවා කියන අවස්ථාව. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සර නම් මිනිස්සු අපේ ගැමියෝ මේ හුලංගෙන් තමයි මේ බොල් වී සහ මේ හොඳ පිරුණු වී වෙන් කරගන්නේ. දැන් ඉතින් අපිට තාක්ෂණෙත් එක ෆෑන් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඩක්ටරේටම අය කරලා තියෙන ෆෑන් එකේ මේ විදිහට බොල් වී පිදුරු 10යි කාටුව වගේ දේවල් යම් ප්‍රමාණයක් අයින් කරගන්නවා. ඔයාලට පේනවනේ වී වල තියෙන ලස්සන මුලකින් තමයි අපි මේ විදිහට මේ දේවල් වෙන් කරගන්නේ. මේනි ෂේන්. එයාත් අපිට හම්බුනේ යාළුවෙක් මෙතන ඉන්නකොට. ඔය දැන් මේ හුලං කරන්න ලබන පාර හිටවන්න තියෙන බිත්තර වීලු. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් වී අරගෙන ඇවිල්ලා ඒක කුඹුරු පැත්තකින් හිටවලා ඒක වෙනම අපි කපාගෙන ඒව වෙනම එකතු කරලා මේ ඒව වෙනමම හුලං කරනවා. හුලං කරාට පස්සේ අපිට පුළුවන් ලබන පාර මේවා බිත්තර වී වශයෙන් ගන්න. ඕකේ නම කිව්වේ GB16 කියලා වී වර්ගයක්ලු. ඒව තමයි ලබන පාර අපි හිටවන්න තංගින්. කොහොමින් කොහමරි වෙලාව ගොඩාක් ගියා. පේනවනේ අර වී වලට වඩා මේ වී වල ලස්සන පාටක් තිබුණා. ඔයාලටත් දකින්න පුළුවන්නේ කහ පාට වගේ හුරු පාට. දැන් නම් අස්සෙන් අරගෙන ඉවරයි. දැන් මලු කරලා ගෙදර අරන් එන්න තාත්තා ගියා. මම ඉතින් යදරතුර ගෙදර ආවා. මේ ඉන්න ඉතින් මං එනකම් මග බලාගෙන ඉන්නයි. පේනවනේ මෙයාල දකින්න කර ඉතින් මගේ වහන්සියක් නැති වෙලා යනවා. මෙයාටත් මං සුදු කිටිය කිව්වට මෙයාගෙනම පැටි. එයාද ඉතින් හොරතලියක් තමයි. ඉතින් මගේ මේ පළවෙනි වීඩියෝ එකට ඔයාලත් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් එන්න.